මේ අවුරුද්දේ හා ඉදිරියට පැවැත්වීමට නියමිත රාජ්‍ය සේවයට බඳවා ගැනීම පරිපාලන සේවා හා කළමනාකරණ සහකාර ග්‍රාම නිලධාරී ඇතුළු සියලුම විභාග හා පෞද්ගලිකාංශයේ විභාග ආදී සියල්ලටම කෙටි ප්‍රශ්න පත්‍රවලට ඉලක්කගත හා අනුමාන සාමාන්‍ය දැනීම ජාත්‍යන්තරයේ කාලීන තොරතුරු වීඩියෝ පෙළෙහි තුන්වන කොටස අපි අද ඉදිරිපත් කරනවා. මෙහි පළවෙනි හා දෙවෙනි කොටස් නොබලපු අය ඉන්නවනම් वीडियो यट डिस्क्रिप्शन तीन लिंक हरह अभी यूट्यूब चैनल प्ले लिस्ट हरह लबागन पुलवा इतनी दिगटम अपत्समग रही सिटीन चैनल सब्सक्राइब कर त्यागन अदापी दिरीपाकरा दिदास विश्ववास रि लोव पुरापति जात्यंतर तले वेदगा सम्मान उड़ला එහිදී මේ වසරේ නොබෙල් සාමත්‍යාගය ගැන විශේෂයෙන් ලෝකෙම කතා බහට ලක්වූ මාතෘකාවද තිබුණා. අපි අද ඊටාම සරලව එවැනි වැදගත් තොරතුරු කීපයක් ඔබ වෙත ගෙන එනවා. 2020 නොබෙල් සාමත්‍යාගය ලෝක ආහාර වැඩසටහනට හිමි වුණා. මෙය World Food Program WFP කියන කෙටි නමින් තමයි වැඩිපුර ජනප්‍රිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ වැඩසටහනක්. මේ වැඩසටහනේ ආරම්භය 1961. එහි ප්‍රධාන ශාඛාව රෝමයේ පිහිටා තිබෙන අතරම රටවල් 88ක තවත් ශාඛා ජාලයක්ද විහිදී තිබෙනවා. 2020 ගැන අනුමාන කාලීන තොරතුරු වලදී කොවිඩ් වසංගතය එක්කම දැනට උග්‍ර වෙලා තියෙන කුසගින්න හා ආහාර අර්බුදය වගේ වැදගත් කාලීන රචනා මාතෘකා සඳහා මේ කාරණාව ගොඩක් වැදගත් වෙයි. WFP ලෝකයේ තිබෙන විශාලතම මානුෂීය සංවිධානයක්. ඒ වගේම ලොව පුරා කුසගින්නෙන් පීඩා විඳින අසරණ ජනතාව වෙනුවෙන් ආහාර ලබා දීමේ වැඩසටහන් දියත් කිරීම හා ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් කැපවී කටයුතු කරනවා. ඉතින් මේ ලෝක ආහාර වැඩසටහනට මෙවර නොබෙල් සාමත්‍යාගය හිමි වුණේ ලොව පුරා කුසගින්නෙන් දුක් විඳින අසරණ ජනතාව වෙනුවෙන් සිදු කළ අතිවිශිෂ්ට මෙහෙවර හා දුෂ්කර සටන අගයමින්. ඒ තුලින් විවිධ රටවල පැවති අර්බුදයන් හමුවේ පවා යුද්ධයට එරෙහි අපියක් ලෙසට පොදුවේ ලොව පුරා සාමය ඇති කිරීමට දැරූ මහත් දායකත්වයේ අගයමින් තමයි එය පිරිනමන තිබුණේ. 2020 පැවති නොබෙල් ත්‍යාග සම්මාන උඩල ඉතිහාසය ගැන විස්තර ටිකක් කෙටියෙන් සඳහන් කරන්න. ඇල්ෆ්‍රෙඩ් බර්නාඩ් නොබෙල් තමයි නොබෙල් සාමත්‍යාගයේ නිර්මාතෘ. ඔහු ස්වීඩන් ජාතික දක්ෂ රසායන ඖෂධවේදියෙක්, ඉංජිනේරුවෙක්, ව්‍යාපාරිකයෙක් වගේම නව නිර්මාණ 355කට පේටන් අයිතිය ලැබූ අයෙක්. ඩයිනමයිට් මුලින්ම හොයාගනු ලැබුවෙත් ඔහුයි. ඔහු ඉපදුනේ 1833 දී. ඔහු මිය ගියේ 1896 දී. මිය යාමට පෙර සිය අවසන් කැමැති පත්‍රයේ පරිදි සිය දේපළවලින් කොටසක් නොබෙල් ත්‍යාගය ලෙස සම්මානයක් හඳුන්වා දී ඒ වෙනුවෙන් වෙන් කර තිබුණා. ඒ අනුව කාණ්ඩ පහක් යටතේ මුල්වරට ලෝකයේ වැදගත්ම ඇගේ යුතු ශේෂ්ත්‍ර පහක් එනම් භෞතික විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍ය හා සාමය වෙනුවෙන් මේ වටිනා ත්‍යාග සම්මාන පිරිනැමුණා. එහි ඇරඹුම 1901. පසුකාලීනව අලුත් ශේෂ්ත්‍රයක් ලෙසට ආර්ථික විද්‍යාංශයේද එයට එකතු වුණා. එය ඇත්තෙන්ම නොබෙල් සමරු ත්‍යාගයක් ලෙසටයි පිළිගැනෙන්නේ. ආර්ථික විද්‍යා නොබෙල් සමරු ත්‍යාගයේ මුල්වරට පිරිනැමීම සිදු වුණේ 1969 සිටයි. ඉතින් සුපුරුදු පරිදි එහි 2020 ඔක්තෝබර් මාසයේදීත් 119 වෙනි ත්‍යාග උළෙල පැවැත්ුණේ ස්වීඩනයේ ස්ටොක්හෝල්ම්දී. සාමාන්‍ය නොබෙල් සාමත්‍යාගයේ පිරිනැමෙන්නේ නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී. ඉතිරි නොබෙල් ත්‍යාගයේ සියල්ලම ස්වීඩනයේදී තමයි ලබා දෙන්නේ. 2020 සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගයේ පිරිනැමුණේ ඇමරිකානු කාව්‍ය රචකයෙක් වූ ලුයිස් ග්ලූක් හටයි. 2020 රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයේ පිරිනැමුණේ එම්මානුවෙල් චාපෙන්ටිය හා ජෙනිෆර් ඒ ඩවුඩ්නා යන දෙදෙනාටයි. ඒ ජෙනෝමය සම්බන්ධ සංස්කරණය වැඩි දියුණු කිරීමේ ක්‍රමයක් වෙනුවෙන් සිදු කළ පර්යේෂණ අගයමින්. 2020 භෞතික විද්‍යා නැතිනම් වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගලාපින් 3 දෙනෙක් සිටියා. ඇමරිකාවේ හැරි ජේ ඕල්ටර්, ඇමරිකාවේ චාල්ස් එම් රයිස් සහ බ්‍රිතාන්‍යයේ මයිකල් හෝටන්. 2020 වසර වෙනුවෙන් ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ පෝල් ආර් මිල්ග්‍රෝම් හා
රොබර්ට් බී විල්සන් යන දෙදෙනාටයි. ඒ ඔවුන් විසින් වෙන්දේසිය හා සම්බන්ධ ආර්ථික විද්‍යා න්‍යායන් වැඩි දියුණු කරමින් සොයාගත් අලුත් ආකෘති සංකල්පයන් වෙනුවෙන්. මෙයට අමතරව 2020 හා මෑත භාගයේදී ජාත්‍යන්තරයේ කතාබහට ලක් වූ තවත් වැදගත් සම්මාන කීපයක් ගැන අසන්නට ලැබුණා. ඒ අතරින් 2020 සැප්තැම්බර්යේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් ඉන්දියාවේ බොලිවුඩ් නළුවෙක්ට විශේෂ ගෞරව නාමයක් ලබා දුන්නා. ඒ ඔහු විසින් සිදු කළ මානුෂීය හිතවාදී ක්‍රියාමාර්ග අගයමින්. ඒ තමයි සෝනු සූඩ්. විදේශ රටවල සරණාගත වූ සංක්‍රමණිකයන් හා සිසුන් ලක්ෂ ගණනක් නැවතත් සිය ගම්බිම්වලට යැවීමටගත් වෑයමත් නොමිලේ සිසුන් හට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීමත් කෝවිඩ් වසංගතයෙන් බැටකන අසරණයන් වෙනුවෙන් නොමිලේ රැකියාව ස්ථාන නිර්මාණය කර දීමට ලබා දුන් විශේෂ දායකත්වය අගයමින් තමයි ඔහුට ඒ සම්මානය පිරිනමලා තිබුණේ. 2020 කෝවිඩ් මර්ධනය සම්බන්ධයෙන් ප්‍රථම වරට තරු පහේ ශ්‍රේණිගතයක් ලබාගත් ගුවන්තොටුපළ බවට පත් වූයේ FCO ෆියුමිසිනෝ නැතිනම් ලියනාඩෝ ඩාවින්චි ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. මෙය ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇති ලොව වඩාත් කාර්යබහුල ගුවන්තොටුපළක් ලෙසටත් හඳුන්වනු ලබනවා. 2020 ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හට තවත් අමුතුම තාලේ විශේෂ නොබෙල් ත්‍යාගයක් වූ වෛද්‍ය විද්‍යාවට පිරිනැමු IG නොබෙල් ත්‍යාගය හිමි වුණා. ඒ කෝවිඩ් වසංගතය හරහා වෛද්‍යවරුන්ටත් වඩා දේශපාලකයින්ට මිනිස් ජීවිතය හා මරණය ගැන අවධානම් වැඩි ක්ෂණික තීරණයන් ගැනීමට සිදුවන බවට ලෝකයාට ඉගැන්වූ බව පවසමින්. මේ නොබෙල් සම්මානය නම් ගොඩක් අයට නුහුරු එකක් වන්නට ඇති. ඒ වගේම IG කියන්නේ කලින් පැවසු ප්‍රධාන පෙළේ ඇල්ෆ්‍රඩ් නොබෙල් තෑගි මුලල හා සම්බන්ධයක් නැති එකක්. මේක ගොඩක් අය පටල ගන්න තැනක්. ඇත්තටම මේ IG නොබෙල් තෑග්ග නම් බහුතරයක් දෙනා ලබා ගැනීමට අකමැති නොපතනා එකක්. මේ උපහාසාත්මක කාලානුරූප වාතාවරණයන් වෙනුවෙන් ලැබෙන ටිකක් අමුතු ප්‍රහසන සම්මානයක්. එහි අරමුණ තමයි යම් අවදානමක් හෝ කාලෝචිත නොවූ අනුවණ ක්‍රියාවක් ගැන හාස්‍ය ජනිත කර සම්මානය ලබා දී ඒ ගැන බුද්ධිමත්ව නැවත සිතා බැලීමට ලෝකයා පෙළඹවීමයි. IG නොබෙල් යන වචනය ඇතුලේ ඉග්නෝබල් කියන වචනය සැඟවිලා තියෙනවා කියලත් මතයක් තියෙනවා. ඒ වචනය ඉංග්‍රීසි අරුත අඥාන නැතිනම් නීච යන අර්ථයක්. මෙය පිරිනමන්නේ Annals of Improbable Research කියන සංගරාවෙන්. සම අනුග්‍රහය ලබා දෙන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය භෞතික විද්‍යා හා විද්‍යා ප්‍රබන්ධන සංගම්වල සිසුන් කණ්ඩායම් විසින්. මේ IG නොබෙල් තෑගේ ආරම්භය 1991. කොහොම වුණත් අවසානයේදී මේ සම්මානය ලෝකෙට කියාපාන්නේ වැදගත් පණිවිඩයක්. මීට ප්‍රථම ඉන්දියාවේ හිටපු අගමැති අතල් බිහාරි වාජ්පායිටද මේ IG නොබෙල් තෑග්ග හිමිව තිබීම විශේෂත්වයක්. ඒ අයුරින් වෛද්‍ය විද්‍යා IG නොබෙල් තෑග්ගේ වගේම 2020 IG නොබෙල් සාම තෑග්ගත් ඉන්දියාවට හා පකිස්තානය අතර බෙදී ගොස් තිබුණේ හරි අපූරු සිදුවීමක් ලෙසටයි.